අයිබන් වාලම තුලන්නේ වටපිට YouTube චන්න ඇතෙක් දකුණු ආසියාව හඳුන්න්නේ ආසියානු මහද්දීපේ හදවත විදියට. ආසියානු මහද්දීපේ ජනප්‍රීතම ක්‍රීඩා විදිහට හඳුන්න්නේ ක්‍රිකට් ක්‍රීඩාව. ලෝකේ ඉන්න බොහොමයක් මිනිස්සු මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරනවා. ඇයි මේ ලෝකේ ඉන්න බොහොමයක් මිනිස්සු මේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති? ඒක ගැන වෙනම හොයලා බලන්න ඕන උනත් මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒකට හොඳම උදාහරණයක් විදිහට මේ මෑතකදී පැවැත්වුණු ලෝක කුසලාන තරඟ කිහිපෙම අපිට ගන්න පුළුවන්. අනිත් හැම රටක්ම පොඩ්ඩකට පැත්තකට දාමු. අපේ රට ශ්‍රී ලංකාවනේ. ඉතින් ශ්‍රී ලංකාව මේ වෙනකොට සෙල්ලම් කරපු තරඟාවලි තුනක් හොඳට ජයගත්තා. තවත් තුනක් පෙරදුනා. මේ අතරින් දිනපු තරඟ ප්‍රතිවාදී කණ්ඩායමට හොඳ තරඟයක් දීලා හොඳ ලකුණු ප්‍රමාණයක් රැස් කළා. ඒ වගේම ක්‍රීඩකයෝ අර්ධ ශතක ඒ වගේම ශතක රැස් කළා තරඟය ජයග්‍රහණය කරනවා. හැබැයි අනිත් තරඟවලට ආවහම අඩු ලකුණු සංඛ්‍යාවකින් සියලම පිතිකරුවන් දැවී යන. ඉතින් මේ උදාහරණය හොඳටම ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව අපිට තේරුම් ගන්න. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාව තමයි මේ වෙනකොට වැඩිම ලෝක කුසලාන ප්‍රමාණයක් දිනාගෙන තියෙන රට. ඉතින් ඒ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම උනත් පරදින්න පුළුවන් පාසල් ක්‍රිකට් කණ්ඩායමකට. ඉතින් ඒක තමයි මේ තරගයේ තියෙන විශේෂත්වය වගේම මේ තරගයේ තියෙන අවිනිශ්චිත බව. හැමෝගෙම වගේ මතය තමා දක්ෂතාවයේ තිබ්බ පළියට මේ තරගය දිනන්න බෑ කියලා. වාසනාව කියන දේ අනිවාර්යයෙන්ම බලපානවා ක්‍රිකට් ක්‍රීඩාව ජය ගන්න. මොකද කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ ඉඳලම මේ තරගයේ දෙපැත්තට දෝලණය වෙන්න පුළුවන් අවස්ථා බොහොමයක් තියෙනවා. දක්ෂතාවයක් තෝරන්නේ දක්ෂතාවය නැතුව ඉතින් ජාතික මට්ටමට එන්න බෑ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට සෙල්ලම් ගන්නත් බෑනේ. හැබැයි මේ දක්ෂතාවෙත් එක්ක වාසනාව කියන දේත් අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් අද අපි දකින ක්‍රිකට් ඇත්තම ක්‍රිකට්ද? ඒ අපි දකින්නේ ඇත්තම තරඟාවලිද? ගොඩක් දුරට ඒක එහෙම නැහැ. මොකද අද වෙනකොට මේ ක්‍රීඩා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට ඇත්තම ක්‍රිකට් මැච් එකක් බලන්න ගොඩක් අමාරුයි මේ කාලේදී. අද කාලේ වගේ නීති රීති අතීතයේ තිබුණේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාවේදී. ඉතින් ඒ වුණත් අතීතයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය රැකුණා කියලා තමයි ගොඩක් අයගේ කතාබහට ලක් වෙන්නේ. ඉතින් ඒ වගේම එංගලන්තයේ කියන රටෙන් හොයාගත්ත මේ ක්‍රිකට් ක්‍රීඩාව ඒ කාලේදී සෙල්ලම් කරලා තියෙන්නේ මුදල් පසුපස යන්න ඕන නිසා නෙමෙයි. එයාලගේ විවේකය ගත කරන්න එක්තරා විදියක් විදිහට තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට සමහර ක්‍රීඩකයෝ මේ ක්‍රීඩාව කරන්නේ මුදල් අවශ්‍ය නිසා. ඉතින් ඔය විදිහට තමයි ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙනකොට පැවැත්වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ක්‍රිකට් ඉතිහාසයේ සිදුවෙච්ච සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේ වගේ අවස්ථාවක් අතීතයේ සිද්ධ වුණායින් පස්සේ අද වෙනකන් කවදාවත් සිද්ධ වෙලා නැහැ. ලන්ඩන් මහජන පුස්තකාලයේ එක්තරා පුවත්පතක තිබුණු ප්‍රවෘත්තියක් නිසා මිනිස්සු ඒක වටා එකතු වෙලා තිනවා. මේක අරුම පුදුම ප්‍රවෘත්තියක් නිසා. ඉතින් මේක හරියට වාර්තා වෙන්නේ 1894 ජනවාරි 15 වෙනිදා. ඉතින් මේ පුවත්පතේ සඳහන් වෙලා තින්නේ අරුම පුදුම ක්‍රිකට් තරඟාවලියක් ගැන. ඉතින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතීතයේදී හඳුන්වලා තින්නේ වික්ටෝරියා කණ්ඩායම කියලා. ඉතින් මේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරගයක් පැවැත්ලා තිනවා 1894 ජනවාරි 15 වෙනිදා. ඉතින් මේ තරඟයේ ටිකක් සුවිශේෂී. මේ තරඟය ආරම්භ වුණාට පස්සේ වික්ටෝරියා කණ්ඩායම එහෙම නැත්නම් එංගලන්ත කණ්ඩායම පිටියට පිවිසෙනවා තමගේ ලකුණු රැස් කිරීම ආරම්භ කරන. පන්දු යොමු කරන්නා තමගේ පන්දුව වේගෙන් යොමු කරද්දී වික්ටෝරියා කණ්ඩායමේ පිතිකරුවා වේගෙන් පහරක් එල්ල කරනවා. ඉතින් ඒ පන්දුව යොමු කරද්දී ලකුණු පුරේ ලකුණු එකතුව බිඳුව විදිහට තමයි සටහන් වෙලා තිබුණේ. හැබැයි ඒ පන්දුව අවසානයේ දකිද්දී ඒ පන්දුව අවසන් වෙද්දී ලකුණු පෝරුවේ එකතුව ලකුණු 286ක් බවට පත් වෙලා තියෙනවා. එක පන්දුවකින් ලකුණු 286ක් ලබාගෙන තියෙන එංගලන්ත කණ්ඩායමේ එක පිතිකරු. ඉතින් කොහොමද මේක හරියටම සිද්ධ වෙන්නේ? ඒක හැමෝටම ප්‍රශ්නයක්. ඉතින් මේක තමයි ක්‍රිකට් ලෝක ඉතිහාසයේ එක් පන්දුවකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරගත්තු ලෝක වාර්තාව විදිහට අදටත් පවතින්නේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මේ වෙනකොටත් ඔයා හොඳටම දන්නවා ඇතිනේ. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ක්‍රිකට් ක්‍රීඩාවේ එක පන්දුවකට ලකුණු කොච්චර ලබා ගන්න පුළුවන්ද කියලා. අපි හිතමු ක්‍රිකට් ක්‍රීඩාවේ එක් පන්දුවකට ලකුණු 50ක් ලබා ගන්න පුළුවන් කියලා. ඒත් මෙතෙන්දි ලබාගන්නේ ලකුණු 286ක්. ඉතින් හැමෝම දන්නවා පිතිකරුවාට උපරිම ගහන්න පුළුවන් 6 පාරක්. එහෙම නැත්නම් 4 පාරක්. එහෙම නැත්නම් නෝ බෝල් එකට. ඒ කියන්නේ නිපන්දුවකට 6 පාරක් ගහුවොත් ලකුණු 7ක් හම් වෙනවා. ඒ වගේම නිපන්දුවකට 4 පාරක් ගහුවොත් ලකුණු 5ක් හම් වෙනවා. සාමාන්‍යයෙන් පන්දුවකට පහරක් එල්ල කරලා කඩුලු දෙක අතර ලකුණු 4ක් දුවගෙන යන්නත් ගොඩක් අමාරුයි. ඉතින් මේ ක්‍රිකට් තරඟයේදී එක පන්දුවකට ලකුණු 280ක් ලබා ගන්නේ මෙහෙමයි. ඉතින් පන්දුව යොමු කරන්නා වේගයෙන් පන්දුව යොමු කරාට පස්සේ පිතිකරුවා ඉතා වේගෙන් පහරක් එල්ල කරනවා. ඉතින් මේ පහරට බෝලේ කෙලින්ම රැඳෙන්නේ පිට්ටනියෙන් එහා පැත්තේ තියෙන ගහක් උඩ. මේ ගහ උඩ රැඳෙන බෝලේ ගන්න ෆීල්ඩ් කරන ටීම් එකේ අය ගොඩක් මහන්සි වෙනවා. ඒ අතරතුර වික්ටෝරියා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනා ලකුණු අතර හුවමාරු වෙනවා ක්‍රීඩා පිටිය ඇතුළේදී. ඒ වෙලාවේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ පන්දුව බිමට ගන්න සෑහෙන උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් එක පන්දුවකට ලකුණු 286ක් කියන්නේ ගොඩක් ලොකු ගණන්. ලකුණු 286ක් ගන්න මෙයාලා කොච්චර දුවන්නේ? ඉතින් මෙයාලා කඩුල්ල අතර කිලෝමීටර 6ක පමණ ප්‍රමාණයක් දුවලා තිනවා අර ලකුණු 286 ලබා ගන්න. ඉතින් මේ ඉහළින් ඇදී යන පන්දුව
ගහේ කොතනද රැඳෙන්නේ කියලා හරියටම දකින්නේ නැහැ ඕස්ට්‍රේලියානු කණ්ඩායම. ඉතින් ඒකෙන් දැඩි ප්‍රයෝජනයක් ගත්ත එංගලන්ත කණ්ඩායම තමාගේ මවබිමේදී කිසිදාක කාටවත්ම බිඳහෙළිය නොහැකි අපූරු වාර්තාවක් පිහිටවනවා එක පන්දුවකට ලකුණු 286ක් ලබා ගැනීමෙන්. කොහොමරි මෙයාලා පන්දුව ගන්න ගොඩක් උත්සාහ කරලා තිනවා. නමුත් අවසානයේදී විනිසුරුවරුන් පන්දුව ලබා දෙද්දී එංගලන්ත ක්‍රීඩකයන් එහෙම නැත්නම් වික්ටෝරියා කණ්ඩායම කඩුල් අතර දුවලා ලකුණු 286ක් ලබාගෙන අවසානයි. සාමාන්‍යයෙන් අපි පිතිකරුවෙක්ගේ ස්ට්‍රයික් රේට් එක බලනවා. ඉතින් මේකෙදි ස්ට්‍රයික් රේට් එක කොච්චර විතර තියෙන්නේ නැද්ද මේ පිතිකරුවගේ? එක පන්දුවට ලකුණු 286ක්. ඉතින් මේ පිතිකරුවගේ ස්ට්‍රයික් රේට් එක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 28601 පමණ අගයක් වුණාලු. ඉතින් ඒකත් කාටවත් විශ්වාස කරන්න බැරි අපූරු වාර්තාවක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ක්‍රිකට් තරගයකදී ද්විත්ව ශතකයක් ගන්නවා කියන එකත් හරි අමාරු කාර්යයක්. ඉතින් මේ පුද්ගලයා එක පන්දුවකින් ලකුණු 250 සීමාවත් ඉක්මවා ගිහිල්ලා ලකුණු 286ක් ලබා ගන්නවා. 1894 ජනවාරි 15 වෙනිදා තිබුණු මේ ලෝක වාර්තාව අනාගතයේ කිසිම දවසක බිඳ හැලන්නට බැරි අපූර්ව වාර්තාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ලෝක ඉතිහාසයේ උඩු යට කරපු මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අපූර්ව වාර්තාව අවුරුදු 130ක් ගිහිල්ලත් අද වෙනකොටත් බිඳින්න බැරි එකම හේතුව තමයි ක්‍රීඩාවේ නීති අලුත් වීම නිසා. මොකද අද වෙනකොට බවුන්ඩරි ලයින් සෙට් කරලා දිනවා. ඒ කියන්නේ හතරේ සීමාව එකතුලා දිනවා. ඉතින් පිතිකරුවට උපරිම ලකුණු 6ක් ගන්න පුළුවන් බවුන්ඩරි ලයින් එකෙන් එහා පැත්තට වැටුණොත්, එහෙම නැත්නම් බිම දී ගිය ලකුණු 4යි. ඊට අමතරව පන්දු රකින්න පිලේ අයගේ පුංචි පුංචි අත්තර දීමුනොත් තව ලකුණු 4ක් 5ක් විතර එකතු වෙනවා. ඉතින් එතනින් එහාට මේ වගේ දෙවැන්ත ලකුණකට යන්න බෑ කිසිම ක්‍රිකට් කණ්ඩායමකට අනාගතයේදී. කොහොම වුණත් ඒ කාලෙදී මෙච්චර ක්‍රිකට් නීති තිබිලා නැහනේ. එයාලා විනෝදයක් විදිහට තමන්ගේ විවේක කාලය ගත කරන්න තමයි මේ ක්‍රීඩාව කරලා තින්නේ. ඉතින් මේ පිළිබඳව ආදන්න දේවලු අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම බලලා රතුපාට බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත් මේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.